ලංකනින් මෙවන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට මම අරන් එන්නේ තවත් Coffee with Anji episode එකක්. ඉතින් මේ episode එකේ අපිත් එක්ක එකතු වෙනවා Dr. Thilini Jayasinghe. ඉතින් Dr. කියලා කිව්වේ මේ Thilini අක්කිට PhD එකක් තියෙන අක්කි කෙනෙක්. ඉතින් අක්කි වඩ කිව්වා Dr. කියලා කතා කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මම Thilini අක්කි කියලා කතා කරන්නම්. හැබැයි PhD holder කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා Thilini අක්කිව. ආයුබෝවන්. හරි. ඉතින් Thilini අක්කි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කොහොමද PhD එකකට apply කරන්නේ, මොනවද අවශ්‍ය requirements, සාර්ථක PhD application එකක් දාලා PhD scholarships පවා හොයාගන්නේ කොහොමද කියන විස්තර ඔයාලට ලබා දෙන්න. ඉතින් Thilini අක්කි ඇත්තටම ඉන්නේ මෙල්බර්න් වල නෙමෙයි සිඩ්නි වල. ඉතින් මම ඉන්නේ මෙල්බර්න් වල. ඉතින් ඔයගොල්ලෝ දන්නවා states දෙකක් අපි දුර ඉන්න නිසා අපි මේක record කරන්නේ Zoom තාක්ෂණය හරහා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කලින්ම සමාව අදිනවා වීඩියෝ ක්වලිටි එක චුට්ටක් අඩුවේ, මොකද අපි රෙකෝඩ් කරන්නේ ලැප්ටොප් එකේ වෙබ් කැම් එකෙන්. නමුත් මම හිතනවා ඒ ක්වලිටි එකට වඩා ලොකු ගොඩක් වැලියුබල් දේවල්, වටිනා දේවල් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මේ අක්කිගේ ඉන්ටර්විව් එක හරහා ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් PhD එකකට apply කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට පුළුවන් මේ වීඩියෝ එකෙන් හැම විස්තරයක්ම දැනගන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මේ දවස්වල තියෙන ඩොලර් ක්‍රයිසිස් එක නිසා පිටරට, මේක ඔස්ට්‍රේලියාව විතරක් නෙමේ UK, කැනඩා ඕනම රටකට ඕගොල්ලෝ උසස් අධ්‍යාපනය සඳහා යනකොට ලොකු ෆී එකක් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ ඒ කෝසස් කරන්න. නමුත් ගොඩක් වෙලාවට PhD එකකට apply කරනකොට scholarships ගන්න chance එක වැඩි කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට Thilini අක්කිගෙන් දැනගන්න පුළුවන් කොහොමද හරි විදිහට PhD එකකට apply කරන්නේ කියලා. ඉතින් PhD එක ගැන කතා කරන්න කලින් අපි අක්කිගේ පොඩි පෞද්ගලික විස්තර ටිකක් දැනගමු. ඉතින් අපි අක්කිට කියමු අක්කි ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියලා. ලංකාවේ කොහෙද හිටියේ, එතකොට මොනවද ස්ටඩි කරේ, කොහොමද මේ ඔස්ට්‍රේලියාවට ආවේ කියලා පොඩි පෞද්ගලික විස්තර ටිකක් අපිත් එක්ක ෂෙයා කරන්න කියමු. මං ගැන කිව්වොත් මගේ නම Thilini. මං ඉපදුනේ ගොඩකවල නියංගම කියන ගමේ. මං ඉස්කෝල ගොඩකට ගිහින් තියෙනවා, මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා ඒ කාලේ. ගොඩක්ම කල් ගියපු ඉස්කෝල දෙක කියනවා නම් එකක් තමයි රත්නපුරේ සුමන බාලිකා විද්‍යාලය. මං ශිෂ්‍යත්ව පාසලා ගියේ ඉස්කෝලෙට ඕ ලෙවල්ස් කරනකන්. ඊට පස්සේ මං ඒ ලෙවල් කරන්න මාතර සෙන්ට් තෝමස් ගර්ල්ස් ස්කූල් එකට ගියා. මං ඒ ලෙවල්ස් වලට කරේ බයෝ සයන්ස්. ඊට පස්සේ මං යුනිවර්සිටි සිලෙක්ට් වුණා වයිබ යුනිවර්සිටි එකට. මම කරේ ෆුඩ් සයන්ස් ඇන් නියුට්‍රිෂන් කියන ඩිග්‍රි එක. ඊට පස්සේ ඒක ඉවර වෙලා මං යුනිවර්සිටි එකේම වැඩ කරා. ඒ අතරතුරේ මම යුනිවර්සිටි ඔෆ් පේරාදෙනිය ඒකෙදි මම මාස්ටර් එකක් කරා ෆුඩ් සයන්ස් ඇන් නියුට්‍රිෂන්. ඒ අතරතුරේ මට ඕනිකමක් තිබුණා වෙන රටකට ගිහිලා ඉගෙන ගන්න. මම ඒ දවස්වල PhD scholarships හෙව්වා, ඒත් මට හම්බුනේ නැහැ. ඒ නිසා මම තීරණය කළා මම මාස්ටර් එකක් කරන්න පිටරටකට යනවා කියලා. ඊට පස්සේ මම සිඩ්නි වලට ඇවිල්ලා සිඩ්නි යුනිවර්සිටි එකේ මාස්ටර් බයි රිසර්ච් කරා. ඒ අතරතුරේ මට PhD එකක් කරන්න උවමනාවක් තිබ්බා. ඒ අතරතුරේ PhD scholarships වලට දාලා මාව තේරුණා University of Auckland, New Zealand වල තියෙන University එකක්. එහෙදි මට PhD එක ගන්න ලැබුණා. ඊට පස්සේ මම ජොබ් එකක් කරන්න තමයි දැන් මම සිඩ්නි වල ඉන්නේ. මම සිඩ්නි යුනිවර්සිටි එකේ රිසර්චර් කෙනෙක් විදිහට දැනට වැඩ කරනවා. ඒව තමයි මගේ විස්තර. හරි. ඉතින් අක්කිගේ අධ්‍යාපන සුදුසුකම් ගත්තම ගොඩාක් සුදුසුකම් තියෙනවා. ඉතින් මට දැනෙන විදිහට අක්කි එතකොට වයඹ ඩිග්‍රී එක කරලා ඊට පස්සේ තව ලංකාවේ මාස්ටර් එකක් කරලා ඔස්ට්‍රේලියාවේ රිසර්ච් මාස්ටර් එකක් කරලා ඊට පස්සේ PhD එකක් කරලා තමයි දැන් රිසර්ච් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. එතකොට මාස්ටර්ස් දෙකක් සහ PhD එකක් තියෙනවා නේද? ඔව්. ඇත්තටම මට මාස්ටර්ස් දෙකක් කරන්න මම එහෙම හිතාගෙන නෙමෙයි හිටියේ. මට වුමනාවක් කම තිබුණේ ලංකාවේ මාස්ටර් එක කරලා PhD ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න. නමුත් මම දැනගත්ත එක හරිම අමාරු කාර්යයක් කියලා. ඒ අතරතුරේ තමයි මට වුමනාව තිබ්බේ කොහොම හරි මේක මගේ සිහිනය සැබෑ කරගන්න PhD එකක් කරන්න.
ඉතින් මගේ තාත්තා තමයි ඒකට මුල් වෙලා මට සල්ලි හොයලා දීලා මම මාස්ටර් ඔෆ් රිසර්ච් මාස්ටර් බයි රිසර්ච් කරන්න මේ සිඩ්නි යුනිවර්සිටි එකට ආවේ. හරි. ඉතින් එතකොට අක්කි නිව්සීලන් වල PhD එකට ගියේ ස්කෝලර්ෂිප් එකක් එක්කද? ඔව් මට ඊට පස්සේ ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න උවමනා වුණා. මොකද මට සල්ලි දීලා PhD එකක් කරන්න එක හරිම අමාරු කාර්යයක්. මං ඒ වෙනකොටත් මම සල්ලි දීලා මාස්ටර් එකක් කරලා තිබ්බේ. ඉතින් මම ගොඩාක්ම මට උවමනාව තිබ්බේ ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න. ඉතින් ඒ වගේම මට ස්කෝලර්ෂිප් එකක් ලැබුණා. එතකොට දැන් අක්කි කිව්වා රිසර්ච් මාස්ටර් ඔෆ් රිසර්ච් එකක් අක්කි ඔස්ට්‍රේලියා වල කරා සහ ලංකාවේ මාස්ටර් එකකුත් කරා කියලා. එතකොට දැන් ලංකාවේ ඉන්න බලන කෙනෙක්ට ලංකාවේ අපි හිතමු අවුරුදු 4ක ස්පෙෂලිස්ට් ඩිග්‍රී එකක් තියෙනවා, ඊට වඩා මුකුත් නැහැ. එහෙම නැත්නම් ලංකාවේ මාස්ටර් එකක් තියලා අර අක්කි කලින් හිටපු සිටුේෂන් එකේ වගේ PhD එකට ඇප්ලයි කරන්න ලංකාවේ නම් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතකොට ඔස්ට්‍රේලියාවේ හරි වෙන රටක තව මාස්ටර් එකක් කරන්න ඕනෙමද PhD එකකට යන්න කියලා. ඉතින් ඒගොල්ලන්ට අක්කි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවාද මේකේ තියෙන රික්වයර්මන්ට්ස් කොහොමද කියලා? එහෙම අවශ්‍යද මාස්ටර් ඔෆ් රිසර්ච් එකක් කරන්න ඒ වගේ? ඔව් ඇත්තටම ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒ මගේ සිටුේෂන් එකේ එහෙම වුණාට මං දන්න ගොඩක් මගේ යාළුවෝ මගේ ජූනියර් බැචලර් නංගිලා මල්ලිලා ඒගොල්ලෝ ගොඩක් මං දන්න අය ඉන්නවා ලංකාවේ මාස්ටර් එකක් කරලා මාස්ටර්ස් බයි කියන්නේ කෝස් වර්ක් හරි මාස්ටර්ස් බයි රිසර්ච් හරි ලංකාවේ දෙන එක එම්ෆිල් එකක් විදිහට ඒක කරලා ස්කොලර්ෂිප් සොයාගත්තයි ඕනි තරම් ඉන්නවා. ඒ හින්දා හිතන්න එපා වෙන රටකට ගිහිල්ලා මාස්ටර් එකක් කරන්නම ඕනිද PhD ස්කොලර්ෂිප් එකක් ගන්න කියලා. හරි. ඉතින් ඒක හොඳ ආරංචියක්. ඉතින් එහෙනම් අපි දැන් අක්කිගෙන් හරියටම දැනගමු අක්කි PhD ස්කෝලර්ෂිප් එකකට තමයි ස්ටඩි කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ඔය වගේ ක්වොලිෆිකේෂන්ස් බේසික් ක්වොලිෆිකේෂන්ස් තියෙන අය කොහොමද PhD ස්කෝලර්ෂිප් එකකට අප්ලයි කරන්නේ, PhD එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි මෙතන ස්ටාර්ටිං පොයින්ට් එක විදිහට කතා කරමු. දැන් ඒ ලෙවල් ඉවර කරපු කෙනෙක්ට PhD එකකට යන්න බැහැනේ. එතකොට ලංකාවේ මොනවද තියෙන්න ඕන අවම සුදුසුකම්? මේ PhD එකක් ගැන විස්තර හොයන්නත් කලින් තියෙන්න ඕන කෙනෙක්ට තියෙන්න ඕන අවම සුදුසුකම් මොනවද කියලා. ඔව් දැන් ලංකාවේ යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරනකොට ඒක තමයි ඇත්තටම තියෙන්න ඕනේ අවම සුදුසුකම. දැන් PhD එකක් කියන්නේ එක රිසර්ච් එකක්. මම කතා කරන්නේ ගොඩක්ම මේක බයෝ සයන්ස් හරි සයන්ස් කරපු සයන්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්ට. ඉතින් ඒ වගේ කෙනෙක්ට ලංකාවේ ගොඩක් වෙලාවට ඩිග්‍රී එක 4 years වගේ යනවා. ෆයිනල් ඉයර් එකේ ගොඩක් වෙලාවට රිසර්ච් කම්පෝනන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒක තමයි තියෙන්න ඕනි මූලිකම සුදුසුකම PhD එකක් කරන්න. ඒ වුණාට තව තව වෙන විවිධ විදිහට කරන්නත් පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් ආමන් රිසර්ච් එකක් කරලා තියෙන්නම ඕනිද කියලා. එහෙම ඕන නැහැ. සමහර වෙලාවට තමන් වර්කින් එක්ස්පීරියන්ස් වලින් රිසර්ච් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඒකත් සුදුසුකමක් වෙනවා PhD එකක් කරන්න. හරි. එතකොට දැන් අක්කි කිව්වා 4 years ඩිග්‍රී එක තමයි අන්තිම අවුරුද්ද රිසර්ච් කම්පෝනන්ට් එක තියෙන්නේ කියලා. දැන් මම ලංකාවේ සයන්ස් ඩිග්‍රී එකක් කරේ. හැබැයි මම කරේ අවුරුදු 3ක ජෙනරල් ඩිග්‍රී එකක්. එතකොට ඒකේ කෝස් වර්ක් විතරයි තිබ්බේ. ඉතින් මේ වගේ අවුරුදු 3ක ජෙනරල් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට PhD එකට යන්න කලින් එයා එතකොට ලංකාවේ ඊට ඉහළ තව MPhil එකක් හරි මාස්ටර් එකක් හරි කරන එක වැදගත් වෙනවා නේද? එතකොට PhD එකට යන්න කලින්. මොකද අවුරුදු 3ක බේසික් ඩිග්‍රී එකක් තියෙන නිසා. ඔව් මං හිතන්නේ ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි මාස්ටර් එකක් කරන්න පුළුවන්. මාස්ටර් එකකත් තියෙනවා රිසර්ච් කම්පෝනන්ට් එකක්. දැන් මම ලංකාවේ කරපු මාස්ටර් ඩිග්‍රී එකෙත් රිසර්ච් කම්පෝනන්ට් එකක් තිබ්බා. ඉතින් හොයලා බලන්න පුළුවන් ඒ වගේ මාස්ටර් එකක් කරනවා නම් ඒකේ රිසර්ච් කම්පෝනන්ට් එකක් තියෙනවද කියලා. අනිත් එක තමයි ඒක කරන අතරතුරේ රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකකට හරි රිසර්ච් ඉන්ස්ටිටියුට් එකකට හරි සම්බන්ධ වෙලා වැඩ කරලා ඒ රිසර්ච් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම රිසර්ච් කවුන්ට් වෙනවා. ඒ ඔක්කොම බලපාන රිසර්ච් එකකට ඇප්ලයි කරද්දී ඒවා එකක්වත් අපතේ යන්නේ නැහැ. හරි.
ඉතින් එහෙනම් ඔන්න ඔය වගේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් එක්ක ෆයිනල් ඉයර්ගේ රිසර්ච් කම්පෝනන්ට් එකක් තියෙන, එහෙම නැත්නම් ජෙනරල් ඩිග්‍රී එකක් එක්ක මාස්ටර් එකක් කළ රිසර්ච් කම්පෝනන්ට් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් PhD එකකට විස්තර හොයන්න පටන් ගන්න. ඉතින් එහෙනම් අක්කි ඔෆිෂියලි අපිට කියන්නේ ඊට පස්සේ දැන් ඔය මූලික ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට කන්ෆියුස් වෙනවා මම කොතනින්ද පටන් ගන්න ඕනි කියලා. ඉතින් අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් කොහොමද කෙනෙක් හරි මගේ දැන් ක්වොලිෆිකේෂන් ලංකාවේ හරි දැන් මම මොනවද කරන්න ඕනේ කියන එකට කොහොමද අකි උත්තර දෙන්නේ? ඔව් මං කැමති දැන් කියන්න. දැන් මගේ තත්ත්වය ගත්තොත් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මට හිතෙනවා පරක්කු වෙලා කියලා. ඒ කියන්නේ ලොකු ගයිඩන්ස් එකක් තිබ්බේ නැහැ. ඒ තිබ්බත් ඒ සමහර දේවල් තේරුණෙත් නැහැ. ඉතින් දැන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන්. ඉතින් තමන් ෆයිනල් ඉයර් එකේ ඉන්නකොටම ඒකට ප්‍රිපෙයා වෙන්න පුළුවන්. PhD එකක් කරන්න ආසාවක් තියනවා නම් ඒ අන්තිම අවුරුද්දේ රිසර්ච් කම්පෝනන්ට් එකක් තියනවා නම් අනිවාර්යයෙන්ම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඊට පස්සේ ඒ රිසර්ච් එකත් හොඳට කරන්න ඒ ඒකට අදාළ ස්ටැටිස්ටික්ස් වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතරතුරේම ගොඩක් අය දන්නවා අපේ ලංකාවේ තියෙන ඉංග්‍රීසි භාෂාව පළවෙනි භාෂාව නෙවෙයි. ඉතින් ඒ වෙලාවේදී මේ අර IELTS කියන එක්සෑම් එකට ප්‍රිපෙයා වෙන්න පුළුවන්. කියන්නේ ෆයිනල් ඉයර් එකේ වගේ ඉන්නකොට පුළුවන් ඒකට අදාළ ටෙස්ට් කරලා ඒකට ප්‍රිපෙයා වෙන්න. මොකද ඒකටත් යම්කිසි කාලයක් යනවා. ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකකට ඕවරෝල් 7 ස්කෝර් තමයි ඉල්ලන්නේ. කියන්නේ රීඩින්, රයිටින්, ස්පීකින්, ලිස්නින් ඒ කම්පෝනන්ට්ස් හතරටම ඕවරෝල් 7 ස්කෝ එකක් ගන්න යම්කිසි ප්‍රිපරේෂන් එකක් අවශ්‍යයි. නැත්තම් ඒකත් මොකද සල්ලි දීලා අපි කරන එක්සෑම් එකක්නේ. ඉතින් ඒකට ප්‍රිපෙයා වෙන්න පුළුවන්. ඒව තමයි ගොඩක්ම අර මූලික අවස්ථාවේදී කරන්න ඕනි දේවල්. හරි. ඉතින් එතකොට IELTS කරලා එතකොට රිසර්ච් කම්පෝනන්ට් එකක් කි ගොඩක් කතා කරා. එතකොට මෙතනදී දැන් අපි දන්නවා මං හරියටම දන්නේ නැහැ මොකද මම රිසර්ච් කම්පෝනන්ට් එකක් කරලා නැති නිසා වගේ ඩිග්‍රී එකේ. නමුත් මං හිතන්නේ තීසිස් එකක් ඔය ඩිසර්ටේෂන් එකක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් කිසි රිසර්ච් එකක් සුපර්වයිසර් කෙනෙක් එක්ක එකතු වෙලා අන්තිම අවුරුද්ද කරනවා. ඉතින් එතනදී ඒ කරන ය ෆයිනල් එකේ කරන රිසර්ච් එක අමතරව කරන්න මොන හරි තියනවද? කියන්නේ පේපර්ස් වලට තව සහභාගී වෙන්න ඒ වගේ මොන හරි කරන්න පුළුවන්ද කෙනෙක්ට මේකේ එයාගේ ඇප්ලිකේෂන් එක ස්ට්‍රොง ඇප්ලිකේෂන් එකක් විදිහට ඉස්සරහට ගන්න? ඔව් ඒක ගොඩක්ම වැදගත් ප්‍රශ්නයක්. දැන් රිසර්ච් එකක් කරාට පස්සේ ඒකේ ෆයිනල් ගෝල් එක තමයි රිසර්ච් එක පබ්ලිෂ් කරන එක. ඉතින් ඒක ඉන්ටර්නැෂනල් ජර්නල් එක වගේ පබ්ලිෂ් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ කොහොම වෙතත් අඩුම තරමේ ලංකාවේ තියෙන ජර්නල් එකක හරි කොන්ෆරන්ස් එකක හරි ඒක පබ්ලිෂ් කරලා ඒක ප්‍රසන්ට් කරලා ඒක තමන්ගේ CV එකට එකතු කරගත්තට පස්සේ ඒක ගොඩාක් වටිනා රිසර්ච් ස්කෝලර්ෂිප් එකක් හොයාගනිද්දි. ඉතින් පුළුවන් තරම් ඒ රිසර්ච් පබ්ලිකේෂන් තියෙන එක ප්ලස් පොයින්ට් එකක්. හරි. ඉතින් ඊට පස්සේ අපි යමු දැන් ඊළඟට මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න. ඔව් දැන් ෆයිනල් එකේ රිසර්ච් එක කරද්දි තමන්ට යම්කිසි අදහසක් එනවා මොන වගේ රිසර්ච් වලටද මම කැමති, يعني මොන වගේ වද මම අකමැති, ඒ වගේ අපිට යම්කිසි අදහසක් තියෙනවා ඒ අපි ෆයිනල් එකේ ඉද්දි කරන්න ඕනේ රිසර්ච් ගැන. ඉතින් මම රෙකමන්ඩ් කරන එකක් තමයි දැන් ඒ රිසර්ච් තියෙන කරන රිසර්චර්ස්ලා ඉන්න යුනිවර්සිටි තියෙනවනේ ලෝකෙම විවිධ රටවල්වල. ඉතින් දැන් මම ගත්තොත් මම කරපු එකක් තමයි සිඩ්නි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල තියෙන යුනිවර්සිටීස් බලලා ඒකේ කවුද මේ මං ආස කරන රිසර්ච් කරන අය ඉන්නේ කියලා. දැන් මං නිව්සීලන්ඩ් වල දිත් කරේ. නිව්සීලන්ඩ් යන්න කලින් ස්කෝලර්ෂිප් එක ගන්න කලින් ඒ නිව්සීලන්ඩ් වල තියෙන යුනිවර්සිටීස් ලිස්ට් කරගෙන ඒවයේ ඉන්න රිසර්චර්ස්ලා ඒ කවුද ඉන්නේ මම කැමති ෆීල්ඩ් එකේ රිසර්ච් කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස් ලාගේ ප්‍රොෆෙසර්ස් ලාගේ ඒගොල්ලන්ගේ විස්තර ඔක්කොම තියෙනවා. ඒගොල්ලන්ගේ නම් මොකක්ද, යාගේ රිසර්ච් ෆීල්ඩ් එක මොකක්ද, පබ්ලිකේෂන්ස් මොනවද, ඉතින් ඊමේල් ඇඩ්‍රස් එකේ හැම දෙයක්ම තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ කරන අලුත් ප්‍රොජෙක්ට්ස් වල විස්තර තියෙනවා. ඉතින් ඒ රිසර්ච් ඒගොල්ලන්ගේ නම් ටික ලිස්ට් එකක් විදිහට ලිස්ට් කරගත්තට පස්සේ අපිට ලේසි
ඊළඟ ස්ටෙප් එකට යන්න. එහෙම නැත්තම් ගොඩාක් විස්තර තියෙන අපි හරියට මොකද්ද කරන්න කියන එක අපිට අපි කන්ෆියුස් වෙනවා. එතකොට අක්කි කියන්නේ අපි ආස කරන රටවල් වල ඒ අදාළ යුනිවර්සිටිස් වලට ගිහලා වෙබ්සයිට්ස් වලින් විස්තර අරගෙන අපි වෙනම ලැයිස්තුවක් වගේ හදාගන්න කියලා නේද? ඔව්, ඒක ගොඩක් පහසුයි අපිට. නැත්තම් අපි දන්නෙත් නැහැ අපි මොන සුපර්වයිසර්ටද ලිව්වේ කියලා. මොකද සමහරවිට එකම ඩිපාර්ට්මන්ට් එකේ දෙතුන් දෙනෙකුටම යවන්නත් පුළුවන්. ඉතින් ඒකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. සමහරවිට ඒගොල්ලෝ කතා බහ කරනවා. ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් වැදගත් ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එක මොකද්ද, ඩිපාර්ට්මන්ට් එක මොකද්ද, කරන රිසර්ච් පොඩ්ඩක් විස්තරයක් දාලා ලිස්ට් එකක් කරගත්තම අපිට පහසුයි ඉස්සරහට. මේකෙදි මං හිතන්නේ ගොඩක් ලේසි වෙයි එක්සෙල් ෂීට් එක වගේ කොලම්ස් වල දාලා වගේ විස්තර ටික දාගත්තොත් නේද? අක්කි කොහොමද කරේ? මම නම් එච්චරම ඕගනයිස් වැඩ කරේ නැහැ. මං ඒුණාට මට මතකයි මම ලිස්ට් එකක් තිබ්බා යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස් ලාගේ නම් තියන සහ ඒගොල්ලන්ගෙන් රිසර්ච්. මං උදාහරණයකට ගත්තොත් මම ගොඩක්ම රිසර්ච් ඒ මගේ රිසර්ච් ඒරියාස් උනේ ඔබීසිටි, ඩයබිටීස්, නියුට්‍රිෂන් ඒ වගේ රිසර්ච් ඒරියාස් තමයි මගේ තිබ්බේ. එතකොට මම හැමතිස්සෙම බැලුවා ඒ රිසර්ච් ඒරියාස් වල ඉන්න සුපර්වයිසර්ස්ලා කවුද, ප්‍රොෆෙසර්ස්ලා කවුද, මොන ඩිපාර්ට්මන්ට් එකේද ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒ විස්තර දාලා මං ගාව පොඩි ඩොකියුමන්ට් එකක් තිබ්බා. ඒක තමයි මං යූස් කරේ ඉස්සරහට. ඔව්, ඉතින් මේකෙදි ගන්න තියෙන්නේ දැන් අපි හිතමු ටෙක් පැත්තට බාර කෙනෙක්ට ඕන නම් මේක ඩිජිටල් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම තරමේ පොතක කොලයක හරි ලියලා තියාගත්තාම ලේසි, නැත්නම් අමතක වෙනවා කාටද ඊමේල් කරේ කාටද ඊමේල් කරේ නැත්තේ කියලා පැටලෙනවනේ. හරි, ඉතින් ඒ විදිහට ලැයිස්තුවක් හදලා ඊට පස්සේ අක්කි දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඕන හිතමු රිසර්ච් එකක් කරන්න අපි හිතමු අපි කැම්පස් දෙක තුනකින් මම ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනෙක්ව ලියාගත්තා මෙයා මට මැච් වෙන රිසර්ච් තමයි කරන්න කියලා. ඊළඟට ගොඩක් අයට තියෙන බය තමයි කොහොමද මොකද්ද ලියන්නේ, මොනවද ඒගොල්ලන්ට යවන්න ඕන, CV එක යවන්න ඕනද, තව මොන හරි යවන්න ඕනද, කොහොමද මේ ඊමේල් එක යවන්නේ, කොහොමද ටයිප් කරන්නේ, ඒ වගේ පොඩි බයක් වගේ තියෙනවා. මොකද පිටරටක ඉන්න ඉංග්‍රීසි කතා කරන සීනියර් ලෙක්චරර්ස්ලා වෙන්න පුළුවන් මේ අය. ඉතින් ඒගොල්ල ඒ අදාළව කොහොමද අක්කිගේ මොනවද තියෙන ඇඩ්වයිස් කට්ටියට? ඒකත් හොඳ ප්‍රශ්නයක්. මූලිකවම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ CV එක. ඒක අර ඇකඩමික් ෆෝමැට් එකට හදන්න ඕනි. කියන්නේ අපේ මං හිතන්නේ ගොඩක් අය දන්නවා ඇති මොකක්ද ඒ ෆෝමැට් එක කියලා. කියන්නේ අපිට ඒකේ වයස, අපේ ඇඩ්‍රස් ඒවා දාන්න නැහැ. තමන්ගේ නම දාලා මොනවද එක්ස්පීරියන්ස් තියෙන්නේ, මොනවද ඒ කියන්නේ රිසර්ච් එක්ස්පීරියන්ස්, මොනවද පබ්ලිකේෂන්ස් තියෙනවා නම් ඒවා මොනවද, ඒ ඔක්කොම ලිස්ට් කරලා අපි CV එකක් හදාගන්නවා. ඊට අමතරව අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියන EOI කියන ඩොකියුමෙන්ට් එක හදනවා. ඒකෙදිත් අපි ඒකත් ලොකු ඩොකියුමෙන්ට් එකක් නෙමෙයි, නිකම් පේජස් දෙකක වගේ, දෙකට වඩා අඩුවෙන් අපි ඒකෙත් ලියන්නේ අපේ ගෝල්ස් මොනවද. මම කැමති මේ මේ රිසර්ච් ඒරියාස් වල රිසර්ච් කරන්න, මට මේ මේ ක්වොලිෆිකේෂන්ස් තියනවා, මට මේ මේ කේපබිලිටීස් තියනවා. දැන් උදාහරණයක් විදිහට මම මගේ රිසර්ච් වලට අවශ්‍ය කරන එකක් තමයි මේ සීක්වෙන්සිං ඇනලිසිස් කියන එක, මයික්‍රෝබයෝම් සීක්වෙන්සිං. ඉතින් ඒ වගේ අර ස්පෙසිෆික් ක්වොලිෆිකේෂන්ස් කේපබිලිටීස් තියෙනවා අපි ඒකේ මෙන්ෂන් කරනවා. ඊට පස්සේ IELTS results ඒ වගේ දාලා ඩොකියුමන්ට් එකක් හදනවා. ඒක තමයි EOI එක. ඒකට ගොඩාක් වෙලාවට සුපර්වයිසර්ස්ලා ඒක බලන්නේ නැහැ. ඒක තමන් ඒ කියන්නේ ගොඩක් මේ සුපර්වයිසර්ස්ලා ගොඩක් බිසි, ඒගොල්ලන්ට ඊමේල්ස් ගොඩාක් එනවා. ඉතින් අර මුලින්ම දකින්නේ අපි ලියන ඊමේල් එක. ඒ ඊමේල් එක හරි හරි ෂෝට් ඇන්ඩ් ස්වීට් එකක් වෙන්න ඕනේ. ඒකේ ගොඩාක් හෑලි හෑලි ලියන්න නැතුව තමන්ගේ තියෙන ඒකේ පොඩි ලයින්ස් ටිකක් අපි ලියනවා. තමන්ගේ එක්ස්පීරියන්ස් මොකද්ද, මේ මේ රිසර්ච් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ, මම ඔයාගේ මේ රිසර්ච් වලට ඉන්ට්‍රෙස්ට් කියලා පොඩි ඊමේල් එකක් ලියනවා. ඉතින් ඒගොල්ලෝ ඒක බලලා ඒකට ඒගොල්ලෝ කැමති නම් තමයි අර EOI එක බලන්නේ. ඉතින් මං හැම තිස්සෙම ඇඩ්වයිස් කරන්නේ CV එකයි EOI එකයි අමුණන්න ඊමේල් එකට. ඒ වුණාට අර ඊමේල් එක ෆෝමැට් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.
හරි ඉතින් අර ඊමේල් එකේ බඩි එක අපි ටයිප් කරලා CV එක අර දෙක ડોකියුමන්ට්ස් එක විදිහට ඇටච් කරනවා මොකද අපි මුලින්ම ඕපන් කරාම මුලින් ඊමේල් එකේ ලියලා තියෙන එකනේ බලන්න ඒක ඇහැ යන විදිහට කෙටියෙන් සාරාංශගතව හරි පොයින්ට් එකට තියෙන්න ඕන ඒතකොට තමයි කෙනට ආ මෙයා හොඳයි වගේ කියලා අනිත් දෙක ඕපන් කරන්න හිතෙන්නේ නේද ඔව් අනික තමයි දැන් අපිටත් يعني ඊමේල්ස් එනවා ස්ටුඩන්ට්ස් ලාගෙන් ඉතින් අර දැන් මෙහි තියෙන ෆෝමැට් එකක් තමයි ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් මොන කවුළු වුණත් අපි ඒගොල්ලන්ට නමින් තමයි කතා කරන්නේ ඉතින් දැන් ඊමේල් එක ලියද්දී දැන් අපි ලංකාවේ නම් ඩියර් සර් මැඩම් එහෙම ලියන්න අවශ්‍ය නැහැ දැන් උදාහරණයක් විදියට මෙහි ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා නම් එයාගේ ලාස්ට් නේම් එක ප්‍රොෆෙසර් ලාස්ට් නේම් dear professor කියලා එයාගේ last name එක දැන් අක්කිට ලියනවා නම් dear professor ජයසිංහ කියලාද ලියන්න ඕනේ මං දාව ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් නෙවෙයිනේ ඔය දැන් මම ලියනවා නම් dear doctor ජයසිංහ මට නම් නමින් ලිව්වට අහිම අවුලක් නැහැ මං කියන්නේ කාඩ් හරි එහෙම දැන් අපි අර first impression එක ගොඩක් වැදගත්නේ ඉතින් අර ලියන ෆෝමැට් එකක් තියනවානේ ඒ විදිහට ලිව්වහම අර අපි වෙනස්ම කෙනෙක් කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ හරි එතකොට අක්කි එකේ mention කරා අර UI එකේ IELTS results උත් දාන්න ඕනේ කියලා ඒ කියන්නේ කෙනෙක් මේ emails ලියන්න ගන්න කලින් IELTS exam එක කරලා තියෙන්න ඕනේ කියන එකද ඕනෙමද නැත්නම් පස්සේ කරන්නත් පුළුවන්ද කරන්නත් පුළුවන් හැබැයි අනිවාර්යයෙන්ම කොයි වෙලාවක හරි කරන්න වෙනවා ඉතින් අර ඒකත් තියනවා නම් ඒකෙනුත් යම් කිසි ඉම්ප්‍රෙෂන් එකක් එනවා හරි මෙයාට හොඳ IELTS ස්කෝ එකක් තියනවා කියලා. මොකද මම උදාහරණයක් ගත්තොත් ආයෙත් මම මෙහි සිඩ්නි වල ඉද්දි මං IELTS කරලා තිබ්බේ. ඒ වුණාට මං ඒක අවුරුදු දෙකයි වැලීඩ්. මම නිව්සීලන්ඩ් වල ස්කෝලර්ෂිප්ස් වලට දාද්දි ඒක එක්ස්පයර් වෙලා තිබ්බේ. ඉතින් මං ඒ කමියුනිකේට් කරාද්දි මගේ ප්‍රොෆෙසර්ත් එක්ක ඒක එක රික්වයර්මන්ට් එකක් يعني එයාගේ කන්සර්න් එකක් නෙමෙයි උනාට ස්කෝලර්ෂිප් ඔෆිස් එකෙන් අහපු එකක් තමයි ආ IELTS මේ රිසල්ට්ස් මොනවාද කියලා. ඉතින් මං ඒ වෙලාවේ අර ඒක කරලා තිබ්බේ නැහැ නේද? ඒකකොට මට හදිස්සියෙ මේක ආයෙත් කරන්න ඕමනා වුණා. ඉතින් මං හිතන්නේ ඒක කරලා තියෙන එක හොඳයි. එතකොට ඒගොල්ලන්ට ආයෙත් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. ඔයා IELTS කරලාද කොහොමද ස්කෝර්ස් ඒ වගේ දේවල්. හරි. එතකොට අක්කි දැන් කෙනෙක්ට පුළුවන් නේද එයාගේ CV එක ඇකඩමික් විදිහට මං හිතන්නේ ගොඩක් Google කරොත් ඔගොල්ලෝ ඇකඩමික් ෆෝමැට් කියලා ඒවා ගොඩක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ටෙම්ප්ලේට්ස් එහෙම. ඉතින් කට්ටියට Google එකෙන් රිසර්ච් කරලා තමන්ගේ CV එක ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම expression of interest කියලා තමන් මේ රිසර්ච් වලට interested කියලා තමන්ගේ හැකියාවන් තියෙන අනිත් document එක. ඉතින් ඔය දෙක මහන්සි වෙලා කෙනෙක්ට හදාගත්තොත් සහ email එකේ basic structure එක හදාගත්තොත් එකම දේ ප්‍රොෆෙසර්ස්ලා ගොඩකට මේ කියන්නේ අර අකි කිව්වා වගේ ළඟ ළඟ ආශ්‍රය කරන ප්‍රොෆෙසර්ස්ව නැතුව යුනිවර්සිටි වෙනස් වෙනස් යුනිවර්සිටි වල ප්‍රොෆෙසර්ස්ලාට මේ එකම දේවල් තුන යවන්න පුළුවන් නේද ඔව් ඒක ගොඩක් වෙලාවට මතක තියාගන්න ඕන එකක් තමයි දැන් අපි සිලෙක්ට් කරන ප්‍රොෆෙසර්ස්ලාගේ areas ඒගොල්ලන්ගේ රිසර්ච් areas එකම නෙවෙයි يعني අපි බ්‍රෝඩ්ව ගත්තොත් එකම වගේ රිසර්ච් තමයි උනාට ඒගොල්ලන්ගේ තියෙන ස්පෙસિෆික් රිසර්ච් ඉතින් ඒගොල්ලන්ට ලියද්දී මතක තියාගන්න ඕනි අර එකම ඊමේල් එක කොපි කරලා යවන්න නැතුව ඒ විදිහට පොඩක් වෙනස් කරන්න ඒගොල්ලන්ගේ දැන් එක ප්‍රොෆෙසර් කෙනෙක් ගත්තොත් එයාගේ ස්පෙસિෆික් area එක වෙන්න පුළුවන් එයා මයික්‍රෝබයොලොජි obesity diabetes ඒ වගේ දැන් තව කෙනෙක් ගත්තොත් ඒකෙම වෙන වෙන පැති වෙන්න පුළුවන්. ඉතින් හරියට අර ඔළුවේ තියාගන්න ඕනි මම මේ සුපර්වයිසර්ට මොනවද ලියන්නේ ඊළඟ සුපර්වයිසර්ට මොනවද ලියන්නේ කියලා. ඒකට බේසික් ස්ට්‍රක්චර් එක එකම තමයි. ඉතින් අර මම කලින් කිව්වා වගේ ડોකියුමන්ට් එකක් ලිස්ට් එකක් තියෙනකොට අපි ඔල්රෙඩි දන්නවා මෙයාගේ මේ ඒරියා එක. එතකොට ඒක සඳහන් කරනවා එක ඊමේල් එකක. ඊට පස්සේ ඒකම වෙනස් කරලා දෙවනි සුපර්වයිසර්ට යවනවා. ඉතින් ඔව් ඒ වගේ තමයි කරන්න ඕනේ. හරි. ඉතින් ඒ නිසා කම්මැලි නොවි පොඩ්ඩක් එක එකනට කස්ටමයිස් කරලා යවන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට දැනෙනවා මේක මගේ එකටම මෙයා මැච් කරලා තමයි මේ ලියලා එවලා තියෙන්නේ කියලා. හරි.
ඉතින් අකි ඊට පස්සේ ඔන්න දැන් හිතමු කෙනෙක් ওই විදිහට කරලා ප්‍රොෆෙසර්ස්ලා අපි හිතමු 10 දෙනෙක්ට විතර ඊමේල්ස් දැම්මා. ඊට පස්සේ ඉතින් අපි බලන් ඉන්න ඕනේ නේද ඒගොල්ලන්ගේ රිප්ලයි එකක් එනකන්. ඊට පස්සේ මොකද්ද ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් කොහොමද? ඊමේල් එක විතරක් දාන එක ඇතිද? මොකද මම දැකලා තියෙනවා සමහර වෙලාවට යුනිවර්සිටි වෙබ්සයිට්ස් වලම තියෙනවා වෙනම ස්කෝලර්ෂිප්ස් වලටත් ඇප්ලයි කරන්න කියලා ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් ඒ වගේ දේවල්. එතකොට කොහොමද ඒක මැනේජ් කරන්නේ? අපි ප්‍රොෆෙසර් කෙනෙක්ට විතර ඊමේල් එකක් දාන එක විතරක් ඇතිද? තව මොන හරි ස්ටෙප්ස් තියෙනවද මේ අතරතුර අපි කරන්න ඕන දේවල්? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ස්කෝලර්ෂිප්ස් විවිධ විදිහට තියෙනවා. දැන් අපි කතා කරේ සුපවයිසර් හරහා එයාගේ මොනවාද එයාගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා නම් අපිට දන්වන්න කියන වගේ එකක්නේ. ඒ වුණාට සමහර වෙලාවට යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහාම ඒකේ තියෙනවා ස්කෝලර්ෂිප්ස්, ඒ කියන්නේ ඒක සඳහන් කරලා තියෙනවා ඕල්රෙඩි තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද. මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට ස්කෝලර්ෂිප්ස් දෙකක් තියෙනවා, එකක් තියෙනවා. ඉතින් ඒකත් ඊට පැරලල්ව කරනවා නම් හොඳයි. මොකද ඒ වගේ වෙලාවක අපි දන්නවා මේ සුපර්වයිසර් යටතේ මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. එතකොට ඒකට ඒගොල්ලෝ ළමයි හොයනවා කියලා අපිට ඒක තවත් පහසුවක් වෙනවා. මොකද අපි දන්නවනේ ආයාගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවායි කියලා. ඉතින් අර රිප්ලයි එනකන් බලාගෙන ඉන්න අතරේ අපිට පුළුවන් අර විදිහට එක එක යුනිවර්සිටිස් වලට ගිහිලා, ඩිපාර්ට්මන්ට් වලට ගිහිලා රිසර්ච් ප්‍රොජෙක්ට්ස් මොනවද තියෙන්නේ කියලා බලන්න. අනිත් එක තමයි දැන් මෙහෙම සුපර්වයිසර්ස්ලට දැම්මට පස්සේ ගොඩක් වෙලාවට මම අර කලින් කිව්වා වගේ ඒගොල්ලෝ බිසී හින්දා ඒගොල්ලෝ රිප්ලයි කරන්නේ නැහැ. සමහරවිට ඇත්තටම ඒගොල්ලන් ගාව ප්‍රොජෙක්ට් එකක් නැහැ. ඉතින් ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි අපිට රිප්ලයි කරන්නේ. සමහර අය නම් ගොඩක් ඉතින් හොඳයි ඒගොල්ලෝ කියනවා අපි ළඟ නැහැ කියලා රිප්ලයි කරනකොට අපි දන්නවා මෙයා ළඟ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් නැහැ දැනට කියලා. එතකොට ඒකටත් අපි තෑන් කරලා රිප්ලයි එකක් යවලා දැන් සමහර අය කියනවා මන් ළඟ නැහැ වුණාට මම මේ ඊමේල් එක ෆෝවර්ඩ් කරන්නම් මගේ වෙන්නේ යාළුවෙක් ඉන්නවා එහෙම කියලා. ඉතින් ඒ වගේ අපි ගොඩක් ලකි නම් අපිට රිප්ලයිස් කිහිපයක් එනවා. හරි මම ළමයෙක් හොයනවා මේ වෙලාවේ, PhD ස්ටුඩන්ට් කෙනෙක් හොයනවා, ඔයා කැමතිද ඉන්ටර්විව් එකකට ලෑස්ති වෙන්න, ඒ වගේ රිප්ලයි එකක් එනවා. හරි, ඉතින් මම නිකන් අක්කිට මතක දන්නෙත් නෑ දැන් අක්කි කරලා PhD එක කරලා ඉවර නිසා. අක්කි කී දෙනෙක්ට වගේ දැම්මද සහ අක්කිට රිප්ලයි කීයක් වගේ ආවද? ඇත්තටම මට මතක නෑ මං කීයකට දැම්මද කියලා. ඒවලට මං ගොඩයකට දැම්ම කියලා නම් මට මතකයි. ඉතින් ඒ වගේම බොහෝම සුළු ප්‍රමාණයක් තමයි මට රන් රිප්ලයි කරේ. දැන් ඒ තත්ත්ව වෙනස් වෙලා දන්නේ මොකද මම ස්කෝලර්ෂිප් සෙව්වේ 2014, දැන් 2022. එතකොට දැන් කොහොමද තත්ත්වය කියලා නම් මම දන්නේ නෑ. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක අරක තමයි. හරි, ඉතින් ඊට පස්සේ දැන් ප්‍රොෆෙසර් කෙනෙක් තියනවා කියලා ඔන්න ලකි වාසනාවන්ත ඊමේල් එක ආවට පස්සේ ඊට පස්සේ මේ මොකද්ද මේ ඉන්ටර්විව් එක? දැන් ගොඩක් වෙලාවට රටවල් දෙකක් ඉන්න, ඉතින් ඔන්ලයින් ඉන්ටර්විව් එකක් මේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ. ඉතින් එතකොට ඒකෙදි මොන වගේ දේවල් වලටද ලෑස්ති වෙන්න ඕනේ? කොහොමද මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ? ඔව්, දැන් ඒක හරිම ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්විව් එකක්. ඒ කියන්නේ ඉන්ටර්විව් එකක්වත් නෙමෙයි, ඒක නිකන් ඩිස්කෂන් එකක් වගේ. ඒ වුණාට අපි ලෑස්ති වෙන එක ගොඩක් වැදගත්. දැන් එහෙම ප්‍රොෆෙසර් කෙනෙක් රිප්ලයි කරාට පස්සේ අපිට පුළුවන් ඒ ප්‍රොෆෙසර්ගේ රිසර්ච් ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එයාගේ මොනවද රිසර්ච් කියලා බලන්න. එතකොට අපි දන්නවා මේවා තමයි මෙයා කරන රිසර්ච්. ඒ වගේ මේ රිසර්ච් පේපර්ස් කීපයක් කියවලා ඒක මොනවද ඒ ෆයින්ඩිංස්, මොනවද මේ ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද. එතකොට අපි ඉන්ට්‍රෙස්ට් කියලා එයාට ඉම්ප්‍රෙෂන් එකක් යනවා. ඉතින් ඊට අමතරව ගොඩක් වෙලාවට ඒ ඩිස්කෂන් එකේදී අහන දේවල් තමයි ඔයාගේ රිසර්ච් බෑක්ග්‍රවුන්ඩ් එක මොනවද, කරපු රිසර්ච් මොනවද. ඊළඟට ගොඩක් වැදගත් එකක් තමයි දැන් අපි මාස්ටර් එකක් ලංකාවේ කර කර ඉන්නවා නම් ඒකේ ඉවරද කියන එක. මොකද ඒ ඉවර නම් තමයි ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක වැදගත් වෙන්නේ ස්කෝලර්ෂිප් එකට. මොකද සමහර වෙලාවට සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ ඉවර නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට එතනින් එහාට යන්න බැහැ. මොකද අර තාම ඉවර නැහැනේ කර කර ඉන්න රිසර්ච් එක, හරි මොකක් හරි කරන ඩිග්‍රී එක. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි එතෙන්දී අහන්නේ. ඒක හරිම ෆ්‍රෙන්ඩ්ලි චැට් එකක්. ඉතින් ඊට පස්සේ දැන් ඉන්ටර්විව් එකත් සාර්ථකව මුහුණ දුන්නට පස්සේ ප්‍රොෆෙසර් වෙලෙම කියනවද හරි ඔයාව සිලෙක්ට් කරා කියලා, නැත්නම් ඒක කොහොමද වෙන්නේ?
ඇත්තටම දැන් මේ වෙලාවේදී ඩිස්කස් කරන දේවල් තමයි මං අර කලින් කිව්වා වගේ මොනවද රිසර්ච් එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් මොනවද සහ ඊළඟ ඒක පටන් ගන්න රෙඩිද කියන එක. ඉතින් එතෙන්දි තව කතා කරන දෙයක් තමයි දැන් ප්‍රොෆෙසර් ළඟ ඕල්රෙඩි රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒක එයා කියනවා මම මේ ටොපික් එක යටතේ මගේ මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා එයාට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. අනිත් විදිහ තමයි සමහර සුපර්වයිසර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගේ රිසර්ච් අයිඩියා එකක් තියෙනවා එයාට ප්‍රොපෝසල් එකක් ඩිවලප් කරලා නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට එයා කියනවා හරි අපි රිසර්ච් එකක් එකතු වෙලා ඩිවලප් කරමු රිසර්ච් ප්‍රපෝසල් එකක් ඩිවලප් කරමු කියලා. ඉතින් රිසර්ච් ප්‍රපෝසල් එකක් ලියන හැටි ඒකට කියන්නේ ඒකට අදාළ අවශ්‍ය වෙන කරුණු ටික එයා ඩිස්කස් කරන සමහර ටීම් මීටින් එකේම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව සෙෂන් එකක් අරගෙන ඒක ඩිස්කස් කරන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මම අහලා තිනවා දැන් ප්‍රොෆෙසර් ළඟ එවේලේ ප්‍රොජෙක්ට් එකක් නැති වුණාට ඕනනම් අපි අප්ලයි කරලා ප්‍රොෆෙසර්ට අපිව හිතට ඇල්ලුවොත් දෙන්නටම එකතු වෙලා ප්‍රොපෝසල් එකක් හදලා ඊට පස්සේ ග්‍රාන්ට් එකකට අප්ලයි කරන්න පුළුවන් නේද? ළමයාට ස්කෝලර්ෂිප් එක ආරම්භ දෙන්න වගේ. එහෙම මොකක් හරි වෙනවද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ග්‍රාන්ට්ස් වලට ඇප්ලයි කරලා ඒකට රිසර්ච් ෆන්ඩින් ගන්න එක ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒකට ගොඩක් කල් යනවා. ඉතින් ඒකත් එක ඔප්ෂන් එකක්. හැබැයි ඒක තමයි මං හිතන්නේ ඒක ගොඩක් ලාස්ට් ඔප්ෂන් එකක් කිව්වොත් හොඳයි. අර අපිට ගොඩක්ම වාසි වෙන්නේ යාළඟ ඕල්රෙඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒක තමයි ගොඩක්ම ඉක්මන් විදිහ. අනිත් දෙවැනි ඔප්ෂන් එක තමයි රිසර්ච් ප්‍රපෝසල් එකක් ඩිවලොප් කරලා ඊට පස්සේ රිසර්ච් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරලා ඒක තමයි ඊළඟ ඔප්ෂන් එක. හරි. ඉතින් මෙතනදී අපි කතා කරනවාද ප්‍රොෆෙසර් ස්කෝලර්ෂිප්ස් ගැන සහ කොච්චරක් හම්බ වෙනවද කොච්චරක් ෆන්ඩ් කරනවද ළමයාට කොච්චර වියදමක් ලැබෙනවද සහ දැන් අපි හිතමු මේකෙදී දැන් සාමාන්‍ය මාස්ටර් එකක් ඩිග්‍රී එකක් ලංකාවේ කරලා ඉන්න කෙනෙක් සමහරට ඇමරිකාවේ ඉන්න පුළුවන්. එතකොට ඒක එයාව රටට ගේද්දි පවුලටම එන්න පුළුවන්. ඒ වගේ විස්තරක් කතා කරනවාද මෙතන ප්‍රොෆෙසර්? දැන් මං උදාහරණයකට ගත්තොත් මම නම් ඒ දේවල් කතා කරේ නැහැ. මුලින්ම තිබ්බ මගේ ඉන්ටර්විව් එකේ කියන්නේ අපේ සෙෂන් එකේදී අපි නිකන් රිසර්ච් එක මො රිසර්ච් එක්ස්පීරියන්ස් මොනවද ඒ වගේ දේවල් තමයි. අර ස්කොලර්ෂිප් එකට දෙන ගාන ඒ වගේ දේවල් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගියාම මේ ස්කොලර්ෂිප් එකේ යටතේ තියෙනවා අපිට කොච්චරක් ගාණක් අවුරුද්දකට හම්බ වෙනවද කියලා. දැන් නංගි අහුවා වගේ අර ගොඩක් වෙලාවට දැන් රිසර්ච් PhD එකක් වගේදී අපිට සමහර වෙලාවට ෆැමිලි එකක් ඉන්නත් පුළුවන්, හස්බන්ඩ් ළමයි ඉන්නත් පුළුවන්. ඒ වගේ ඇඩිෂනල් දේවල් කතා කරන්නත් පුළුවන්. ඒ වුණාට මං හිතන්නේ අර පළවෙනි දවසේම ගොඩාක් ඒ වගේ විස්තර කතා කරන එක එච්චර හොඳ දෙයක් වෙයි කියලා. හැබැයි ස්කොලර්ෂිප් එකට අදාළ විස්තර ඔක්කොම වෙබ්සයිට් එකට ගියාට පස්සේ ගණන් එක්කම තියෙනවා කොච්චර අවුරුදු ගානකටද මේ ස්කොලර්ෂිප් එක දෙන්නේ ඒ වගේ දේවල්. ඔව් ඒක තමයි. මොකද දැන් අපි ගොඩක් අපි ඇත්තටම ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන අය තමයි මේකට ඇප්ලයි කරන්න ඕනේ. දැන් PhD එකක් කියන්නේ ලොකු කමිට්මන්ට් එකක්, නිකම්ම කෝස් එකක් කරනවා වගේ නෙමෙයි. ඉතින් මේ රිසර්ච් වලට සහ ඒ රිසර්ච් ඒරියා එකට ජෙනුයින් ඇත්තටම ආසාවක් තියෙන අය තමයි මේ විදිහට මේ ස්ටෙප්ස් ටික යන්න ඕනේ. මොකද ලොකු කැපකිරීමක්. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. මොකද එතකොට දැන් ලංකාවේ කෙනෙක්ට හරි එහෙම කෙනෙක් හිතෙන්න පුළුවන් ආ මේ ගණන් හිලව කතා කරන්න. අපිට පොඩි හිතේ තියෙනවානේ ඕක බැක් මේ හිතේ පිටිපස්සේ වියදම් ගැන ඒ වගේ ගැන. නමුත් මෙතන පළවෙනි ඉන්ටර්විව් එකේදී සහ ප්‍රොෆෙසර්ත් එක්ක අපි ගොඩක් ඊට වඩා ප්‍රොෆෙෂනල් අවුට්ලුක් එකක් පෙන්නලා අපි රිසර්ච් එකට තමයි මේ ඉන්ට්‍රෙස්ට් කියන එක තමයි පුළුවන් තරම් ඔප්නං වල පෙන්නන්න ඕනේ නේද? ඔව් ඒක ඇත්ත. හැබැයි ප්‍රොෆෙසර්ස්ලා ඒ රිසර්ච් ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා පිට රටකින් කෙනෙක් එනකොට ඒගොල්ලන්ට ස්පෙෂලි PhD එකක් වගේ කරනකොට ෆන්ඩ්ස් ඒ කියන්නේ ස්කොලර්ෂිප් එකක් තියෙන එක වැදගත් කියලා. මොකද ස්කොලර්ෂිප් එකක් නැති වුණාම රිසර්ච් එකක් කරන්න හරි අමාරුයි. දැන් ලංකාවෙන් එන කෙනෙක්ට සල්ලි ගෙවලා රිසර්ච් කරනවා කියන එක කරන්න බෑ. මොකද රිසර්ච් PhD එකක් කියන්නේ ඇට්ලීස්ට් අවුරුදු 3ක්වත් යනවා. ඉතින් කෝස් ෆී එකයි ඊට පස්සේ ඊට ඉදිනෙදා ලිවිං කොස්ට් ඒවා කරන්න සල්ලි හොයන ජොබ් කරන්න ඒවා කරන්න අමාරුයි PhD එකක් කරද්දි. ඉතින් රිසර්ච් සුපර්වයිසර්ස්ලත් මේවා ගැන දැනුවත්. ඉතින් ඒ හින්දා තමයි ඒගොල්ලෝ ගොඩක් කලාවට ස්කොලර්ෂිප් එකක්
ගන්න එන්කරේජ් කරන්නේ ස්කොලර්ෂිප් එකෙන් එන සල්ලි ප්‍රමාණය ඇති ඒ කියන්නේ මහා ලක්ෂුරියස් ජීවිතයක් ගත කරන්න නෙමෙයි නමුත් බේසික් අවශ්‍යතාවලට ඒ කියන්නේ එක්කෙනෙක්ට දෙන්නෙකුටත් ඇති වෙන වෙලාවල් තියෙනවා ඒ තමන් ඒක යූස් කරන විදිහ අනුව ඒක ඇති PhD එක කරලා තමන්ගේ එදිනෙදා වියදම් පිරිමහ ගන්න. හරි. ඉතින් මෙතනදි කියන්න ඕනේ දැන් PhD එකක් මම හරියටම ෂුවර් නැහැ අවුරුදු 3ක 4ක එක එක ඩියුරේෂන්ස් වලට PhDs තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ වුණත් ගොඩක් බෙනිෆිට්ස් හම්බ වෙනවා. මොකද පාර්ට්නර්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. අපි ඇමරිකන්ලා යනවා නම් ඉතින් බබාලව පබ්ලික් ස්කූල්ස් වලට දාන්න පුළුවන්. ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා PhD එකකට එද්දි අර සාමාන්‍ය බැචලර් එකකට එනවට වඩා. සාමාන්‍යයෙන් මං හිතන්නේ ලොකු කාලෙකට එන්නේ සහ ඔස්ට්‍රේලියාවේ වුණත් මං දන්නවා PhD එකක් කරාට පස්සේ හම්බෙන වර්ක් වීසා එකත් අනිත් ඒවාට සාපේක්ෂව වැඩි වර්ක් වීසා එකක් හම්බෙනවා. ඉතින් ඒ වගේ බෙනිෆිට්ස් උත් තියෙනවා. ඉතින් තනියම එන කෙනෙක්ට ස්කෝලර්ෂිප් එකේ මැනේජ් කරන්න පුළුවන්. දෙන්නෙක් ආවත් පාර්ට්නර් හස්බන්ඩ් හරි වයිෆ් හරි එයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් හින්දා වියදම කොහොමත් මැනේජ් කරගන්න පුළුවන් නේද? ඔව්. දැන් මං උදාහරණයකට ගත්තොත් මම නිව්සීලන්ත යද්දී මගේ හස්බන්ඩ් එක්ක තමයි ගියේ. ඉතින් මුල් මාස කිහිපේ පොඩි ස්ට්‍රගල් එකක් තියෙනවා මොකද ජොබ් හොයාගන්න. ඒ වුණාට වාසනාවට අපිට මේ ස්කෝලර්ෂිප් එක තියෙනවා. එතකොට ඒකෙන් යම් කිසි ගාණක් අපිට හම්බ වෙනවා කියලා දන්නවා. ඒ අර මුල් කාලේ ටිකක් ටෆ්. මොකද හැමදේම මුලින්ම ඉඳන් පටන් ගන්න ඕනේනේ. ඒ වුණාට ස්කෝලර්ෂිප් එක තියෙනවා. ඒ අතරතුරේ තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එයා ජොබ්ස් වලට දාලා ඒවා හොයාගන්නවා. ඉතින් ඒක මාස 3-4ක් ඇට්ලීස්ට් මාස 6කට පස්සෙවත් හොඳ තත්ත්වෙට හැරෙනවා. ඉතින් ඒ හොයන සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්. හරි. ඉතින් ප්‍රොෆෙසර් එක්ක ඔය ටික කතා කරගත්තට පස්සේ අපි දැන් ඊපස්සේ අපි හිතමු දැන් ස්කෝලර්ෂිප් එක අප්‍රූව් වුණා කියලා. ඊට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ PhD එකකට apply scholarship එකක් හම්බුනාට පස්සේ confirmation එක හම්බුනාට පස්සේ visa දානකොට agent කෙනෙක්ගෙන් දාන්න ඕනද තනියම දාන්න පුළුවන්ද? සමහරක් අය කියනවා scholarship එකක් තියෙන හින්දා වැඩිය funds පෙන්වන්න ඕනේ නැහැ, ප්‍රශ්නයක් නැහැ, ඒ වගේ මොන හරි risk එක අඩුයි කියලා. ඒ වගේ දේවල් ගැන අක්කි මොන හරි විස්තර ටිකක් දන්නවද visa සම්බන්ධව? මම දැන් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා මංගේ නිව්සීලන්ඩ් වලටනේ. ඉතින් එහෙදි අද්දි කොහොමටත් අපි ඒජන්ට් කෙනෙක් කරහා නෙමෙයි දැම්මේ, අපිම තමයි වීසා දැම්මේ. ඉතින් ඒ හැමදේම ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගියාම හරිම ක්ලියර්ලි තියෙනවා. එකම දේ ටිකක් වෙලා අරගෙන එක කියවලා හොඳට තේරුම් අරගෙන ඒ අදාළ ඩොකියුමෙන්ට්ස් ඒගොල්ලෝ අහලා තියෙන ඒවා නිවැරදිව ඉදිරිපත් කරාට පස්සේ මං හිතන්නේ කිසිම ප්‍රශ්නයක් වෙනව ඇති කියලා. මට මතක විදියට නිව්සීලන්ඩ් වලට ඒ දාපු ඇප්ලිකේෂන්ස් ප්‍රොසෙස් කරේ ඉන්දියාවේ අපේ මම දාන වෙලාවේ. ඒ සමහර එක ඩොකියුමන්ට් එකක් වගේ මොකක් හරි දාන්න බැරි වෙච්ච එකක් ඒගොල්ලෝ කෝල් කරලා ඉල්ලුවා. ඉතින් ඒ වගේ මං හිතන්නේ ස්කෝලර්ෂිප් එක ජෙනුයින් නම් ඒකට අදාළ ඔක්කොම ඩොකියුමන්ට්ස් තමන් ළඟ තියෙනවා නම් ඒ විස්තර ඉදිරිපත් කරාට පස්සේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒගොල්ලෝ ඊළඟට ඉල්ලනවා. සහ ඒගොල්ලෝ යුනිවර්සිටි එකත් එක්ක චෙක් කරලත් බලනවා මේ මොනවද මෙයා ඇත්තටම ජෙනුයින්ලි මේ ස්කෝලර්ෂිප් එකටද මේ රටට යන්නේ කියන දේවල්. ඉතින් ඒක තමන්ටම කරගන්න පුළුවන් එකම දේ තමයි අර වෙබ්සයිට් එකට ගිහිලා ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා දැනගන්න ඕනේ මොනවාද ඒගොල්ලෝ අහලා තියෙන ඩොකියුමන්ට්ස් කියලා. හරි. ඉතින් දැන් PhD process එකේ තව මොන හරි තියෙනවද අකි අන්තිම හරි මොන හරි කරන්න නැත්තම් මේ ටික විතරද? එතකොට interview එකට පස්සේ ප්‍රොෆෙසර් කන්ෆර්ම් කරලා පස්සේ scholarship එක approve වෙලා email එකක් හරි ඒ වගේ දැනුම් දුන්නාට පස්සේ එතනින් ඊට පස්සේ මම හිතන්නේ ඉවරයි නේ. තව මොන හරි තියෙනවද process එකේ? මං කලින් කිව්වන් දැන් ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා යාළඟට රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් හොඳයි, එහෙම නැත්නම් ප්‍රොපෝසල් එකක් ඩිවලොප් කරනවා නම් ඒ විදිහට. ඉතින් ඒ වෙලාවෙදිම කතා කරගන්න පුළුවන් කොහොමද ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කියලා. හැබැයි ඒ අදාළ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගියාම ඒ ස්කෝලර්ෂිප්ස් ගැන විස්තර ඔක්කොම දේවල් තියෙනවා. ඉතින් ඒවයිදී ගොඩක් මතක තියාගන්න ඕන එකක් තමයි ඩෙඩ්ලයින්ස් තියෙනවා. ස්කෝලර්ෂිප් ඩෙඩ්ලයින් මං හිතන්නේ අවුරුද්දකට දෙපාරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ
ඩෙඩ්ලයින් එකට කලින් අපි සබ්මිට් කරන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එක. දැන් මම ස්කෝලර්ෂිප්ස් වලට හොයා ස්කෝලර්ෂිප්ස් හොයාදී අපිට පෝස්ට් එකේ තමයි මේ ඩොකියුමන්ට්ස් යවන්න තිබ්බේ. මං හිතන්නේ දැන් නම් ඔක්කොම ඊමේල් හරහා තමයි යවන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා ලොකුවට වෝරි වෙන්න දෙයක් නැහැ. කාලය ගැන ඒනාට ඊ ඩෙඩ්ලයින් එකට කලින් තමන්ගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන එක තමයි වටින්නේ. හරි. ඉතින් මං හිතනවා කට්ටියට දැන් ඐඩියා එකක් ඇති කියලා PhD එකකට අප්ලයි කරනකොට මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් අකි ගොඩක් වැදගත් දේවල් කීපයක්ම කිව්වා. මේකේ මට ගොඩක් හිතට වැදුන දෙයක් තමයි අර IELTS කලින් කරලා තිබ්බොත් හොඳයි කියන එක. මොකද සමහර වෙලාවට අපිට එකපාරට වෙබ්සයිට් එක හොයාගන්න හම් වෙනවා, ස්කෝලර්ෂිප් එකක් තියෙනවා, ළඟ ඩෙඩ්ලයින් එක ඉවරනේ. ඉතින් ඒ නිසා අර වගේ දේවල් ටික කරලා තියාගත්තොත් අපිට ඒ වගේ හදිස්සියට තියෙන ඒවාට උනා දාලා බලන්න පුළුවන්. මොකද හැම දෙයක්ම රෙඩි පිට තියෙන නිසා. ඉතින් කෙනෙක්ට ඇත්තටම මේක ලොකු කමිට්මන්ට් එකක් අරගෙන හරි මම PhD එකකට කොහොම හරි දානවා කියලා ඉතින් අර ඒ වියදම දරන්න වෙනවා. මොකද IELTS එකට පොඩි වියදමක් යනවනේ exam එක කරන්න. ඉතින් ඒක ඒ risk එක අපි ගන්න ඕනේ. ඉතින් ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක වෙන්නේ අපි risk එකක් අරගෙන ඒ දේවල් කරොත්නේ, අලුත් දේවල් try කරොත්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ IELTS එකට වියදම දැම්ලා මේක අපරාධයක් වෙයිද කියලා. ඉතින් එහෙම හිතන්නේ නැතුව positive විදිහට ඉතලා IELTS කළා මම කොහොම හරි PhD scholarship එකකට දානවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. මොකද ඒක අනිත් එක වැලිඩ් අවුරුදු දෙකක් විතර. ඉතින් එක රවුන්ඩ් එකකට නෙමෙයි ස්කෝලර්ෂිප් රවුන්ඩ්ස් කීපයක් අහුවෙනවා අවුරුදු දෙක ඇතුළත. ඉතින් ට්‍රයි කර කර අපිට වාර කීපයක් දාන්න පුළුවන්. එකම ස්කෝලර්ෂිප් එකට උනත් කීප වතාවක් මම හිතන්නේ අප්ලයි කරන්න පුළුවන් නේද? එක සෙට් එකක් හරියන්නේ නැත්තම් අක්කිට මොනවද කියන කියන්නේ? මට හිතුන දේ තමයි ඒ. හරි. නංගි කිව්වා හරි. දැන් පොඩි වියදම් යනවා. දැන් මං මට මතකයි මම ස්කෝලර්ෂිප්ස් වලට දාද්දී ඇප්ලිකේෂන් ප්‍රොසෙසින් ෆී කියලා එකක් ඒගොල්ලෝ ගත්තා. ඉතින් මම ස්කෝලර්ෂිප්ස් ගොඩකට ඇප්ලයි කරා. ඉතින් ඒක මං වේස්ට් එකක් විදිහට දැක්කේ නැහැ. මොකද ඒ වගේම තමයි IELTS කරද්දිත් යම් කිසි මුදලක් යනවා. ඉතින් ඒකයි මං IELTS කරද්දී නම් කිව්වේ හොඳට ප්‍රිපෙයා වෙලා කරන්න කල් අරගෙන හොඳට ප්‍රිපෙයා වෙලා ගොඩක් ටෙස්ට් එක්සෑම්ස් කරලා ඔන්ලයින් ගොඩක් රිසෝර්සස් තියෙනවා. ඉතින් ඒවා අරගෙන ෆයිනල් ඉයර් එකේ ඉන්නකොට ඒවා කරන්න පුළුවන්. මොකද ඉන්ටර්නෙට් හැමෝටම තියෙනවානේ, මං හිතන්නේ හැමෝටම තියෙනවා. ඉතින් ඒවට ඒවා කරලා ප්‍රිපෙයා වුණාට පස්සේ ඊළඟ ස්ටෙප්ස් වලට යන්න පුළුවන්. මං හිතන්නේ කිසිම දෙයක් වේස්ට් එකක් කියලා. ඒ කියන්නේ ටයිම් එක ගත්තත් සල්ලි ගත්තත් ඒක වේස්ට් එකක් නෙමෙයි. මොකද ස්කෝලර්ෂිප් එකක් හොයාගත්තට පස්සේ ඒක ඇත්තටම ලොකු ලොකු බරකින් නිදහස් වෙනවා. මොකද ඒ තමන්ට වීසා හම්බ වෙනවා, වෙන රටකට ගිහිලා ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒක තමන්ගේ ජීවිතේ ලොකු ලොකු දොරක් ඇරෙනවා. හරි. ඉතින් අපි දැන් ඒ ප්‍රොසෙස් එක ඉවරයි. ඉතින් මම ඉන්ට්‍රස්ටඩ් හින්දා අක්කියෙන් අහන්නේ අක්කිගේ කොහොමද PhD ලයිෆ් එක? දැන් අක්කිය ආවනේ න්ියුසීලන්ඩ් වලට. මම හිතා න්ියුසීලන්ඩ් ඕස්ට්‍රේලියා ටිකක් සමානයි, එක වගේ රටවල් දෙක ළඟ ළඟ තියෙන්නේ, නිකන් සහෝදරයෝ වගේ රටවල් දෙකක්. ඉතින් PhD ලයිෆ් එකේ අක්කිගේ මොනවාද චැලෙන්ජස්? කොහොමද පළවෙනි සතිය එහෙම නැත්නම් පළවෙනි ටර්ම් එක ගෙවෙද්දී තිබ්බ මුහුණ දුන්න දුෂ්කරතා, අමතක නොවන දේවල්, ඒ වගේ ටිකක් මොනහරි මතකයට ඇත්තරම ගොඩක් මතක තියෙනවා. චැලෙන්ජස් ගොඩක් තිබ්බා. ඉතින් මට මතකයි මොකද PhD ප්‍රොජෙක්ට් එකක් කියන්නේ අපි දැන් හිතාගෙන යනවා හරි මට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා හරි මට දැන් තියෙන්නේ PhD එක කරන්න තමයි කියලා. ඒ වුණාට ගියාට පස්සේ තමයි ඇත්තම චැලෙන්ජස් තියෙන්නේ. මොකද අපි කවදාවත් කරපු නැති එකක් තමයි මේ රිසර්ච් එකක් කරන්න යන්නේ. අපිට බේසික් අයිඩියා එක තියෙනවා. ඒ වුණාට අපි ඒක තනියම PhD එකක් කියන්නේ හරි ඉන්ඩිපෙන්ඩන්ට් වර්ක් එකක්. ඉතින් හැබැයි සුපර්වයිසර්ස්ලා උදව් කරනවා. ඒ වුණාට තමන්ට ගොඩක් රෙස්පොන්සිබිලිටීස් තියෙනවා. ඉතින් මං ඒක එච්චරම මං හිතුව හරි මාස්ටර් එක වගේ වෙන්න ඇති, ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙයි කියලා. එහෙම නෑ, ඒක මාස්ටර් එක වගේ 10-15 ගුණයක් අමාරුයි. අමාරුයි කියන්නේ වැඩේ නෙමෙයි, අර ගොඩක් රෙස්පොන්සිබිලිටීස් තියෙනවා. ඒ කියන්නේ තමන්
තමන් තමයි හැම එකටම රෙස්පොන්සිබල්. ඒ වුණාට දැන් ඒ චැලෙන්ජස් මං හිතන්නේ මගේ එක ගත්තොත් මට තිබ්බේ මුල් මාස 6 වගේ තමයි. සමහර දවසර මම මගේ හස්බන්ඩ්ට කියනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එච්චරටම වර්ක් ලෝඩ් එක වැඩි, ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි ඉතින් ටිකක් යද්දී අලුත් යාළුවෝ හම්බ වෙනවා, ඒගොල්ලොත් එක ඩිස්කස් කරනවා. එහෙම දේවල් ඉතින් ගොඩක් අර සපෝටිව් එන්වයරන්මන්ට් එකක් තියෙනවා, සුපර්වයිසර්ගෙන් උදව් ලැබෙනවා. අනිත් එක තමයි මුලින්ම යද්දී දැන් මම ඕස්ට්‍රේලියා ඉඳලා තමයි ගියේ, උනාට අලුත් එන්වයරන්මන්ට් එකකට හුරු වෙන්න ඕනේනේ. සමහරවිට ඒ භාෂාව කියන්නේ ඒගොල්ලන්ගේ ඇක්සන්ට් එක අපිට සමහරවිට ෆාස්ට්. ඉතින් ඒ දේවල් හැම එකටම හුරු වෙන්න අර පොඩි කාලයක් යනවා. ඉතින් ඒ වුණාට ඒ කාලේ ගියාට පස්සේ ඉතින් ඔයත් ඒ කියන්නේ අපිත් ඒ පවුලේ කෙනෙක් වගේ ඉතින් රිසර්ච් එක කරගෙන යන්න පුළුවන්. ඒ අතරතුරේ චැලෙන්ජස් එනවා. ඉතින් මම ගොඩක්ම චෙරිස් කරන එකක් තමයි මට ගොඩක් යාළුවෝ එක එක රටවල් වලින් හම්බුණා. අපි ගොඩක් එක එක ඉවෙන්ට්ස් වලට ගියා, එන්ජොයි කරා රිසර්ච් එක කරන ගමන්. මගේ රිසර්ච් එක්ස්පීරියන්ස් එකත් ගොඩක් පොසිටිව්. මට හොඳ සුපර්වයිසර්ස්ලා හිටියා, හරිම සපෝටිව්. මම අනික එක එක රටවල් වලට ගියා රිසර්ච් එක ප්‍රසන්ට් කරන්න. UK ගියා, US ගියා. ඉතින් ඒ වගේ ගොඩක් පොසිටිව් එක්ස්පීරියන්ස් එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මමත් කැමති ඒ මගේ පොසිටිව් එක්ස්පීරියන්ස් එක තව අයට හම්බ වෙනවා නම්. හරි අකි, ඉතින් බොහොම ස්තුතියි අද අපේ කොෆි විත් ඇන්ජි එපිසෝඩ් එකට එකතු වුණාට. ඉතින් අකි දැන් රිසර්ච් කෙනෙක් විදිහට මොන වගේ ටාස්ක් ද අකිට තියෙන, මොනවා ගැනද දැන් රිසර්ච් කරන්නේ? නියුට්‍රිෂන් පැත්ත ගැන කියලා කිව්වා කලින්. ඔව්, මන් තාමත් නියුට්‍රිෂන් පැත්ත තමයි. වුණාට මං දැනට දැන් කරන රිසර්ච් වල නියුට්‍රිෂන් වලට අමතරව අපි අපේ ඇඟ ඇතුළේ ඉන්න මයික්‍රෝබ්ස්ලා ගැන රිසර්ච් කරනවා. කියන්නේ ඕවරල් මයික්‍රෝබ්ස් සහ ගට් මයික්‍රෝබ්ස්. ඉතින් කොහොමද මේ ඩයට් එක මේ මයික්‍රෝබ්ස්ලා වෙනස් කරන්නේ සහ තව ඩයබිටිස් වලට සම්බන්ධ රිසර්ච් කරනවා. ඊට පස්සේ පෙරියෝඩොන්ටයිටිස්, ඒ කියන්නේ මේ ගම් ඩිසීස් වලට අදාළ රිසර්ච් කරනවා. කාඩියෝවැස්කියුල සම්බන්ධ රිසර්ච් කරනවා. ඉතින් ඒවාගේ තමයි, ඒවා තමයි මගේ රිසර්ච්. ඒවා ගොඩක් මයිස්, ඒ කියන්නේ ඇනිමල් රිසර්ච් සහ හියුමන් රිසර්ච්. හරි, ඉතින් ගොඩක් ඉන්ට්‍රස්ටඩ් සහ හරිම සයන්ස් බේස්ඩ් පැත්තක්. මම මැත්ස් ටීචර් කෙනෙක්. ඉතින් ඒ වුණාට ගොඩක් ඉන්ට්‍රස්ටඩ් ඇති. ඉතින් අක්කිගේ මූණෙම පේනවා අක්කි ගොඩක් පැෂනෙට් කියලා, අක්කි කරන ජොබ් එක පිළිබඳව සහ අක්කිගේ ස්ටඩි ඒරියා එක පිළිබඳව. ඉතින් අන්තිමට අක්කි අපේ මේක බලන සබ්ස්ක්‍රයිබර්ස්ට මේ PhD එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නට, දැන් ඒක මේ අපේ බලන සබ්ස්ක්‍රයිබර්ස්ලා එක එක ස්ටේජස් වල ඉන්න පුළුවන්. සමහර වෙලාවට මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා තාම ඒ ලෙවල් කරන, එතකොට ඩිග්‍රීස් කරන්න ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තරුණ වයසේ ඉඳන්ම වුණත් ඒගොල්ලන්ට අධිෂ්ඨාන කරගන්න පුළුවන් ලංකා බැචලර් එකක් කරලා PhD එකට යනවා කියලා. විශේෂයෙන්ම මුදල් අපහසුතා තියෙන අයට ගොඩක් ලොකු චාන්ස් එකක්. මොකද ඒගොල්ලෝ මහන්සි වෙලා ඒලෙවල් ඉවර වෙලා ලංකාවේ කැම්පස් එකකට සිලෙක්ට් වෙලා ඒ ඩිග්‍රී එක කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ස්කෝලර්ෂිප් එකක් හරහා පිටරටට එන්න. ඉතින් ඒ වගේ එක එක වයස් තරා තිරම් වල අය ඉන්නවා මේක බලන. ඉතින් ඒ කට්ටියට මොනාද අක්කිට අන්තිමටම කියන්න තියෙන්නේ? ඔව්, දැන් මේක බලන නංගිලා මල්ලිලා ඉස්කෝලේ යන අය ඉන්නවනම් සහ ඊට පස්සේ යුනිවර්සිටි වල දැනට ඉගෙන ගන්න නංගිලා මල්ලිලා, ඉතින් ඒගොල්ලන්ගේ යම්කිසි මුලින්ම කරන එක හොඳටම කරන්න. ඒක තමයි ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ ලංකාවේ අපිට නිදහස් අධ්‍යාපනය තියෙනවා, එහෙම නැත්නම් ප්‍රයිවට් කරනවා නම් ඒ කරන එක හරි හොඳටම කරන්න. ඒක තමයි ෆවුන්ඩේෂන් එක ඊළඟ ස්ටේජ් එකට යන්න. ඉතින් ඒක හොඳට කරාට පස්සේ PhD ස්කෝලර්ෂිප්ස් වලට දානවා නම් ඒ ස්කෝලර්ෂිප්ස් වලට ගොඩක්ම වැදගත් වෙන එකක් තමයි අපේ ඩිග්‍රී එකෙන් හම්බ වෙන GPA එක කියලා අපි කියනවා. ඉතින් GPA එක හොඳ GPA එකක්, ෆස්ට් ක්ලාස් එකක්, එහෙම නැත්නම් සෙකන්ඩ් ක්ලාස් අපර් එකක්වත් ගන්න විදිහට හොඳ එම් එකක් තියාගෙන වැඩ කරන්න ඕනි. මොකද අපි අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරනවා නම් අපිට දෙවැනි අවුරුදු තුන්වැනි අවුරුද්ද හිතන්න බෑ අපිට පුළුවන් ෆස්ට් ක්ලාස් එකක් ගන්න කියලා. මං කියන්නේ මුල ඉඳන්ම එම් එකක් තියාගන්න, හොඳටම මේක ඉවර කරනවා කියලා. ඊටසේ IELTS කරනවා නම් ඒක හොඳටම ෆෝකස් කරලා කරන්න, කරන දේ හොඳටම කරන්න. ඒක තමයි වැදගත්. අනික තමයි දැන් මේ PhD ස්කෝලර්ෂිප් ප්‍රොසෙස් එක හරිම ලොง ප්‍රොසෙස් එකක්. ඒක
පේන්ෆුල් ප්‍රොසෙස් එකක් සමහර වෙලාවට. ඉතින් ඒ වගේ වෙලාවදී ඒක ගිවප් කරන්න නැතුව ලොකු අධිෂ්ඨානකින් තමන්ගේ එම් එකටම වැඩ කරගෙන යන්න. එතකොට අපිට හැමදේම යුනිවර්ස් එකෙන්ම උදව් හම්බ වෙනවා ඒක ලබා ගන්න. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩේ. හරි, ඉතින් එහෙනම් thank you Dr. Thilini Jayasinghe. එහෙම නැත්නම් Thilini අක්කි, ඉතින් බොහොම ස්තුතියි මේ විදිහට අක්කිගේ වටිනා කාලයෙන් අපිට වෙන් කරලා කාලයක් මේ Coffee with Anji එපිසෝඩ් එකට එකතු වුණාට. ඉතින් අක්කි මම දැක්කා තව එක එක pages වලත් අක්කිගේ මේ experience එක post එකක් වගේ ලියලා තිබ්බා. ඉතින් අක්කි හරිම freely කිසිම දෙයක් හංගන්න නැතුව හැම දෙයක්ම share කරලා තිබ්බා social media වල, PhDs වලට encourage කරලා. ඉතින් එහෙම කරනවා ගොඩක් අඩුයි, මොකද මම සමහරක් කට්ටියට මෙසේජ් කරලා තියෙනවා ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලා කියන්න කැමතිද කියලා, ගොඩක් අය බැහැ කියනවා. ඉතින් ඒ නිසා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලොකු තිලිනයක් අපේ ලංකාවේ ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ට ලබා දුන්නට. ඉතින් ගොඩක් ස්තුතියක් කිය අද දවසේ මේ ඉන්ටර්විව් එකට එකතු වුණාට. ඉතින් මටත් නංගිට ගොඩක් ස්තුති කියන්න ඕනි, මොකද මේ නංගි ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ අපි දෙන්න පුළුවන් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් නම් මගේ පැත්තෙන් මං හිතන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් තැන්කියු මටත් මේ වැඩසටහනට ආරාධනා කරාට. හරි, ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මේක බලන අයට. මං කියන්නේ අක්කි කිව්වා වගේ ගිවප් කරන්න එපා, ඔබලාගේ සිහිනය කරා යන්න, ඔබලන්ට හැකියාව ලැබේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනය. ඉතින් එහෙනම් අද දවසේ මේ Coffee with Anji එපිසෝඩ් එකට එකතු වුණාට ගොඩක් ස්තුතියි. තවත් Coffee with Anji එපිසෝඩ් එකකින් හමු වෙනකන් අදට ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුභ දවසක්.